to leave with us. ඔන්න ඉතින් අද පොඩ්ඩක් කාර්ය බහුල දවසක් ඒකින්ද මං අයියටයි නංගිටයි දෙන්නට කලින් ටක් ගාලා හැරලා කරන්න තියෙන වැඩ ටික පටන් ගත්තා. ඉතින් මං දන්නවා ඒ උනාට මෙහෙම හැරුණාම දෙන්න ඉක්මනට නැගිටිනවා කියලා. ඉතින් පුළුවන් කොටසක් ඉක්මනට දෙන්න හැරෙන්න කලින් කරගන්නවා. ඉතින් පුතාගේ කිණ්ඩියකට යන්න ලැහැත්ති කරනවා දැන් මේ. ඉතින් මෙහෙම ලැහැත්ති කරාට සමහර වෙලාවට එයා මන් ලැහැත්ති කරන්නේ ඌ ඇඳගෙන යන්න කැමති නෑ. ඉතින් එයාට කැමති ඌට වෙනස් කරගන්නවා. ඉතින් කෝකටත් කියලා ලැහැත්ති කරනවා. ඔන්න ඉතින් දෙන්න හැරනවා. දැන් මේ දවස්වල පුතා අපිත් එක්ක නිදියන්න ඕනේ කියන හින්දා එයාට අපේ රූම් එකට ඇඳක් අරන් එයාවත් අපි ළඟ නිදා ගන්නවා. ඉතින් එයාට කිසිම බලකිරීමක් නෑ තනියෙන් නිදියන්න කියලා. ඉතින් එයාට කැමති කාලෙක තනියෙන් නිදියන්න පුළුවන්. අකමැති නම් අපිත් එක්ක නිදියන්න නිදහස තියෙනවා. ඉතින් මේ දවස්වල එයා කැමති අපිත් එක්ක නිදියන්න. ධෝනි නැගිට නම් හරියම අප්සෙට් එකේ. ඉතින් හිනා වෙලා නැගිට දවසක් නෙමෙයි. ඉතින් මෙහෙම නැගිට්ටාම ඉතින් වැඩක් කරගන්න බෑ. මට වඩාගෙන ඉන්න කියනවා. ඉතින් චූටි ධෝනිට කියලා හිත හදලා තියලා වැඩේ කරගන්න වීඩියෝ එකකුත් දාලා දුන්නා. හැබැයි ඉතින් එයා නම් වීඩියෝ බලන්න වැඩිපුර කැමති කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් උදේට වීඩියෝ දාන්නේ නැහැ. මොකද සිහියක් නැහැ. මූණ හොදන්නවත් එක්කයි යන්න අමාරුයි මේ පුතාව. ඉතින් ඔන්න වීඩියෝ එක දාලා දුන්නාට ධෝනි ඒව බලන්න වැඩි කැමැත්තක් නැති හින්දා එයාව අතේ තියාගෙන ඉතින් උදේ පාන්දර අඬවන්නත් හිතෙන්නේ නැහැ නේ. ඉතින් ඒකින් හින්දා ඉතින් අතේ තියාගෙන ඉක්මනට දෙන්නගේ බ්‍රෙක්ෆාස්ට් එක හදන්න තමයි මේ හදන්නේ. ඉතින් මෙහෙම කෑම එක හදලා ඉවර වෙලා මම මේක බ්ලෙන්ඩර් එක පිහලා අරන් තියෙනවා. ඉතින් මම කැමති නැහැ කවුන්ටර් ටොප් එකේ ඕනට වඩා බඩු පිරෙනවට. එහෙම වුණාම පිළිවෙලට වඩා පිළිවෙලක් පේන්නේ. ඒකින්ද ඒක එවෙලෙන් පිහලා අරන් තිබ්බහම සැරින් සැරේ පිරිසුදු කරන්න අවශ්‍ය නැහැ. ඉතින් එහෙමම පිහලා අයින් කරා. ඉතින් ඔන්න දැන් මම පෑන්කේක් හදන්න ගත්තා. ඉතින් මේ දවස්වල පුතා ඔය මම බලන vlog එකකින් දැකලා පෑන්කේක් වලට මේ චොක්ලට් චිප්ස් දානවා දැකලා එයාටත් මේ පෑන්කේක් වලට දැන් චොක්ලට් චිප්ස් දාලා ඉල්ලනවා. ඉතින් එකකට දෙකක් වගේ වැටෙන්නේ චුට්ටක් දාලා දෙනවා. ඉතින් උදේ කෑමට පොඩ්ඩක් සීනි එකතු වුණාට කමන්නේ නැහැ කියලා හිතෙන හින්දා චුට්ටක් විතර. ඉතින් මේවා ඩාර්ක් චොක්ලට්නේ. ඉතින් ඒක හින්දා දාලා දෙනවා. ධෝනි නම් පෑන්කේක් කන්න සාමාන්‍යයෙන් කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ වුණාට මම එයාට මේ එයා කන්නේ නැහැ කියලා නොදී ඉන්නේ. ඉතින් අදන හැමදාම පොඩ්ඩක් දෙන්න ට්‍රයි කරනවා. ඉතින් එයා කවදා හරි කැමති වෙයි කියලා හිතලා ඉතින් චූටි කෑල්ලක් එයාටත් දීලා බලනවා. ඉතින් එයා කෑවේ නැහැ. චූටි කෑල්ලක් කටට අරගෙන ඉතුරු ටික කෑවේ නැහැ. ඉතින් ඒකින්ද එයාට වෙනම ස්ක්‍රැම්බල් එග් එකක් හදලා දුන්නා. ඇවකාඩෝ ඒ ටික කාලා තමයි එයාගේ අද බ්‍රෙක්ෆස්ට් එක උනේ එක. ඉතින් ඔය ටික කරලා ඊට පස්සේ මම මූණ හොදගන්න ගියාම පුතා නංගිගේ සපත්තු දෙකත් හොයලා එයාව ලැහැත්ති කරනවා.
පහුගිය දවස් ටිකේම අයියා ගෙදර හින්දා චුරිදෝණිට හරි අමාරුයි මේ දවස්වල අයියව කින්දේකේට දාලා අපහු ගෙදර එන එක. ඉතින් මේ හරි දුක අයියාට ගෙදර ආපුවම අයියා නැති ඉඳ පාළුව ඇතින. ඉතින් නිවාඩු දවස් ටිකේ අයියා හිටියා හැමදාම. ඉතින් මේ දවස්වල ගෙදර ආපුවම ටිකක් අමාරුයි එයාට මේ අප්සෙට් එකේ ඉන්නේ අයියා නැති හින්දාද කොහෙද. අමෙලි let's go අයියට බයික ඉතින් එයා හරීම ආසයි මේ පූසන්ට. ඉතින් චූටි පුතත් මට මතකයි ඒ දවස්වල එයාත් ආසයි පූසන්ට මේ. ඉතින් එයාට වෙන වීඩියෝ වලට වඩා පූස දිහා බලන් ඉන්න ආසෙහින්දා ඉතින් ඔන්න පූසන්ගේ වීඩියෝ එකක් දාලා දුන්නා. ඉතින් අද කාර්ය බහුලයි කිව්වේ අද පුංචි වැඩ වගේකට යන්න වෙනවා මේ ටවුන් එකට. ඉතින් හස්බන්ඩ් බ්‍රෙක්ෆස්ට් එකයි ලන්ච් එකයි දෙකම එකට ගන්න හින්දා ඉතින් එයා ටිකක් පරක් වෙලා එනවා කිව්වා අපේ වැඩේට යන්න. ඉතින් ඔන්න එයා එනකන් අපි පොඩක් වීඩියෝ බලුවා. ඉතින් ඔන්න වැඩේ කරගෙන ඉක්මනට ආවා. මේ එන ගමන් තමයි වීඩියෝ එකක් ගන්නත් පුළුවන් වුණේ. ඉතින් චුට්ටක් හදිස්සියේ ගියේ ඉක්මනට එන්න බලාගෙන. ඉතින් මේ එන ගමන් පුතාව කින්ඩි එකෙන්ුත් අරගන්න වෙලාව හරි. ඉතින් ඔන්න ඔයාලට පේනවද මේ ගෙනියන්නේ ගෙයක්. ඉතින් මේ වාහනවල එහෙම ගෙවල් ගෙනියනවා. ඉතින් මීට වඩා ලොකු ගෙවලුත් ගෙනියනවා. ඉතින් මේක නම් පොඩි ගෙයක්. ඉතින් ඔන්න පුතාවත් අරගෙනම තමයි ගෙදර යන්නේ අපි. ඉතින් අපිට හිතන හවස්වරුවේ පොඩ්ඩක් ගේ ළඟම තියෙන පුංචි පාක් එකට පොඩ්ඩක් ඇවිදගෙන යන්න. ඉතින් මං සාමාන්‍ය ඉස්සර නම් නේබර්හුඩ් එකේ හරියට ඇවිදිනවා බබාලත් එක්ක ස්ටෝලර් එකේ දාගෙන බබාලව. ඒ වුණාට මම මේ ළඟදි දැක්කා මේ බල්ලෙක් බබෙක් මේ හපලා ඒ බබා ICU ඉඳලා. ඉතින් එහෙම සමහරු ඉන්නවනේ හරිම කෙයාලස් නේබර්හුඩ් එකේ වුණත් කෙයාලස් නේබර්ස්ලා ඉන්නවා. ඉතින් බල්ලන්වල හැලලා දාලා. ඉතින් මට බයයි බබාලට මොන හරි වෙයි කියලා. ඒකින්ද මම පොඩ්ඩක් නේබර්හුඩ් එකේ ඇවිදින එක නවත්තලා තිබ්බේ. ඉතින් ඔන්න අද කොහොම හරි ගියා. ඉතින් පරිස්සම් චුට්ට දුරයි අපේ ගේ ළඟ ඉඳලා. ඉතින් ගියා පාක් එකට. පාක් එකේ ගොඩාක් රෝසමල් පිපෙනවා මේ සමයකට. ඉතින් මේ සැරේ නම් වැඩිපුර නඩත්තුව නැති හින්දා දැන් රෝසමල් පිපිලත් ඉවර වෙලා සමහර එව්වා. ඉතින් මේ සැරේ වැඩි නඩත්තුවකුත් නැහැ වගේ පාක් එක. මේ වල් පැලවැවිලා ගස් පොඩ්ඩක් ඉතින් සවුතු වෙලා වගේ තිබ්බා. ඉතින් ඒකින්ද මල් නම් තිබ්බේ නැහැ. ඒ වුණාට ඉතින් බබාලත් එක පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන් හින්දා තමයි එක්කන් ආවේ. ফেডারিভ
Go candy. ඔන්න ඉතින් එන්න පිටත් වෙලා ධෝනිව ස්ටෝලර් එකට දාපුවාම ධෝනි අඬන්න ගත්තා. ඉතින් ඔන්න අයියා පේනවනේ අයියා දන්නව නංගි ආසම සින්දුව තමයි මේක. ඉතින් ඒක කියලා නංගි නලවනේ හැටි තමයි ඔය. ඔන්න ඉතින් එන ගමන් අපේ යාළුවා බලන්නත් ගියා. ඉතින් එයාට අදත් ඇපල් නැහැ. ඒ වුණාට ඉතින් එයා අපි ළඟට ආවෙත් නැහැ. එයා පොඩ්ඩක් උඩට වෙලා හිටියද. ඉතින් ආපු ගමන් දෙන්නට ස්මූති එකක් හදලා දෙන්නා. අයියයි නංගි පේන්නත් නෑ සද්දකුත් නැති හින්දා ගිහින් පොඩ්ඩක් බලනකොට ඉතින් දෙන්නත් එක්කම පොත් කියවනවා. ටවුන් ගිය වෙලේ මෙන්න මේ ෂීට් මාස්ක් එක ගත්තා. ඉතින් ට්‍රයි කරන්න ඉස්සෙල්ලාම ගන්න. ඉතින් මේ වුණාට මම ඒසානු බ්‍රෑන්ඩ් එකේ ගොඩක් ප්‍රොඩක්ට්ස් යූස් කරලා තියෙනවා. ගොඩක් හොඳ මේ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේක නිව්සීලන්ඩ් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක මේ ගාලා රින්ස් කරන්න ඕනේ නැහැ. මේ එහෙමම නිදියන්න පුළුවන්. මේ ගාලා ෂීට් එක ෂීට් මාස්ක් එක අයින් කරලා ඒ ප්‍රොඩක්ට්ස් ටික මූණට හොඳට ඇබ්සෝබ් වෙනවා. ඉතින් මගේ මූණ හරියට අවුවට පිච්චෙන හමක් මට තියෙන්නේ. ඉතින් ඉක්මනට මගේ හැම ඩැමේජ් වෙනවා ඔබට ගියාම. ඉතින් මේ දවස්වල සමය එකක් නිසා සමහර වෙලාවට මට සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්නත් අමතක වෙන වෙලාවල් තියෙනවා. ඉතින් අදිසියට එළියට බහිද්දි ඉතින් ඒකින්ද මගේ කොහොමත් හැම මේ මූණේ හැම අඳුරුයි ඇඟේ හැමත් එක්ක බලද්දි ගොඩාක් අඳුරුයි මූණ. අවුවට පිච්චිලා ඉතින් ඉස්කෝලේ කාලෙත් අවුවට පිච්චිලා. ඉතින් දැන් වුණත් අවුවට ගිහාම ටක් ගාලා අඳුරු වෙන හැමක් මට තියෙන්නේ. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් ස්කින් කෙයා වැඩිපුර කරනවා. මොකද මේ දවස්වල පිච්චෙනවත් වැඩි හින්දා. ඉතින් මේක මට ගාලා උදේ මේ නිදියලා හැරුණාට පස්සේ තේරෙනවා ඉතින් ගොඩාක් හොඳයි කියලා. ඉතින් මේක ඔගොල්ලන්ටත් පුළුවන් නම් මොනවා හරි ෂීට් මාස්ක් එකක් සතියට සැරයක් පාවිච්චි කරලා බලන්න ලොකු වෙනසක් තියෙනවා. ඉතින් වීඩියෝ එක බලුවට ඔයාලට බොහොම ස්තුතියි.